අද අපි මේ මොරගහකන්ද ව්‍යාපෘති කාර්යාලයට ආවේ මේ අපි පසුබිම ඉන්න මේ ජනතාව රට වෙනුවෙන් මහා දෙවැද්ද කැපකිරීමක් කරපු ජනතාව. මේ අයගේ ඉඩම් තමයි මොරගහකන්ද ජලාශයට යට වුණේ. ගෙවල් දොරවල් වතු පිටි මේ සියල්ලම යට වුණා. එයා මහා දෙවැද්ද කැපකිරීමක් කරලා තියෙනවා. ග්‍රාම සේවා වසම් 16කට වැඩි ප්‍රමාණයක් යට වෙච්ච විශාල වපසරියක් ඇතුලේ මේ ජනතාව කටු පඳුරු සහිත ලඳු කැලෑවලට ගිහින් දැම්මා. හැබැයි අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුළ මේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන්න තමයි මේ ව්‍යාපෘතිය පොරොන්දුනේ, ආණ්ඩුව පොරොන්දුනේ. දැන් මේ වෙනකොට මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට තුන්වෙනි ජනාධිපතිවරයා ඉන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ජනාධිපතිතුරු තුන්දෙනෙක් යටතේ මේ ජනතාවගේ ප්‍රශ්න විසඳිලා නැහැ. මේ වෙනකොට විශේෂයෙන්ම මීට අදාළව අපි අවසාන සාකච්ඡාව තිබ්බේ ගිය අවුරුද්ද සැප්තැම්බර් 12 වෙනිදා රාජ්‍ය අමති අජිත් මානප්පෙළුමත් එක්ක. අජිත් මානප්පෙළුමට අපි මෙතනදි කතා කිව්වා. එතනදී එකඟතාවයකට ආවා මේ ජනතාවට මේ ජනවාරි මාසේ වෙනකොට සියලුම ජනතාවට වතුර ලබා දෙන්න. මොකද මේගොල්ලෝට දීලා තියෙන ඉඩම් වලට වතුර නැහැ. ඒ වතුර ටික ලබා දෙන්න එකඟතාවයකට ආවා. ඒ වගේම තමයි වතුර බැරි වෙලා හරි දෙන්න බැරි වුණොත් ජනවාරි සිට මේ සියලුම ජනතාවට ඉන්ධන නොමිලේ ලබා දෙන්න වතුර මෝටර් කරන්ඩ ඉන්ධන නොමිලේ ලබා දෙන්න එතන එකඟතාවයකට ආවා. ඒ වගේම තමයි අනු පවුල්වල ආහාර සලාකේ පිළිබඳව එකඟතාවයකට ආවා. ඒ වගේම තමයි පාසල්වල ප්‍රශ්නේ, ප්‍රවාහන ප්‍රශ්නේ මේවට අදාළව එකඟතාවයකට ආවා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මේ එකඟතාවයෙන් කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් අද ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාගෙන් අපට දැනගන්න ලැබුණේ මේ වෙනකොට අප්‍රේල් පහු වෙනකොට වම්බිවුරේ වතුර ලබා දෙන්න පුළුවන් කියන කාරණේ මෙතන මතුණා. වම්බිවුර ගොවි පවුල් ඉන්නවා 1800කට ආසන්න ප්‍රමාණයක්. නමුත් දකුණු යුරේ වතුර දෙන දිනයක් තියා වැඩ පටන් ගන්න දිනයක්වත් කියන්න බෑ කියලා තමයි කිව්වේ. දකුණු යුරේ තියෙන ගොවි පවුල් 1000කට වැඩි ප්‍රමාණයක් දකුණු යුරේ දැන් වැඩ නතර වෙලා තියෙන්නේ. ඒ නතර වෙන්න හේතුව තමයි වැඩ කරපු වෙබුවට සල්ලි ගෙවලා නැහැ. ගෙවන්න තියෙනවා රුපියල් මිලියන 1100ක් ගෙවන්න තියෙනවා. මේ මිලියන 1100 ඉල්ලලා මේ වෙනකොට අමාත්‍යාංශයේ රාජ්‍ය භාණ්ඩාගාරෙන් සල්ලි ඉල්ලලා තියෙනවා. නමුත් තා වෙනකොනොත් ලැබිලා නැහැ. භාණ්ඩාගාරේ හිස් වෙලා තියෙන කියන කාරණේ තමයි අපිට මෙතන කියන්න තියෙන්නේ. එමනම් මෙන්න මේ පරිසරය ඇතුලේ දැන් වැඩ නතර වෙලා තියෙනවා. වැඩ පටන් ගන්න නම් මේ සල්ලි ගෙවන්න ඕනේ. වැඩ කරපු මිනිස්සුන්ට සල්ලි ගෙවලා නැහැ. මේ තත්ත්වයත් එක්ක දැන් වම්බිවුර අප්‍රේල් වලින් පස්සේ වතුර දෙනවා නම් දකුණුවර ජනතාවට මේ වතුර ලබා දෙන්නේ කවද්ද? ඊළඟට අධ්‍යක්ෂතුමා දැන් මෙතන ප්‍රකාශ කෙරුවට හැබැයි කලිනුත් ඇමතිවරයා කිව්වේ අමුත්‍රාගේ ප්‍රධානත්වයෙන් තිබුණු සාකච්ඡාවේදී කිව්වේ ජනවාරි වතුර දෙනවා කියලා. හැබැයි මේ අප්‍රේල් වතුර දෙනවා කියන කතන්දරෙත් මේ වගේම වෙයිද කියන සැකේ මේ ජනතාවට තිබෙනවා. ඒක නිසා අපි දැන් දිගින් දිගටම මේ පිළිබඳව ආණ්ඩුවට කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අපි කියනවා විශේෂයෙන්ම මේ වෙලාවේ කොසම් රන්සිං ඇමතිරට අපි ගත්තා. නමුත් ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඒ නිසා අපි බල කරලා කියනවා තමන් රාජපක්ෂ ඇමතුමාට, ඒ වගේම රොසන් රණසිංහ ඇම රාජ්‍ය අමතිලාට අපි බල කරලා කියනවා, ජනාධිපතිට බල කරලා කියනවා කරුණාකර මේ ජනතාවගේ ඉල්ලීම් ටික ලබා දෙන්න. ඒ සඳහා සාකච්ඡා කරලම බේරගන්න අපි සූදානම්. ඕනම වෙලාවක ඒ අවශ්‍ය වෙලාවට සාකච්ඡාවට එන්න අපි සූදානමින් ඉන්නවා කියන කාරණේ අපි මතක් කරනවා. විශේෂයෙන්ම මේ මොරගහකන්ද ජනතාවගේ කඳුළු කතාව, මේ මිනිස්සු ඉතාමත් මොහොතට බවභෝග පිළි ජනතාවක් විදිහට ජීවත් වෙච්ච ජනතාවක් තමයි අද ආහාර සලාකින් රජින් දෙන ආහාර සලාකින් මේ ජනතාවට ජීවත් වෙන්න සිද්ධලා තියෙනවා. හිඟන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එහෙමනම් මේ ජනතාව අසරණ කරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමෝ ඔබතුමා මේක විවෘත කරන්න බිල කිව්වේ මොකද්ද? ඔබතුමාගේ සිහිනය සැබෑ වුණා කිව්වා. ඔබතුමාගේ සතුටුම දවස අද කිව්වා. හැබැයි ඔබතුමාලා ඒ විදිහට සතුටු වෙනකොට මහජන මුදල් වලින් මේ වැඩ කරලා අද මීට යට වෙච්ච ජනතාව තාමත් කඳුළු හලනවා. ඒ නිසා මේ ජනතාවගේ කඳුළු කතාව නිම කිරීම සඳහා වහාම වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා බල කිරීම අපි මේ අවස්ථාවේදී කරනවා. එහෙම නොකරනවා නම් අනිවාර්යයෙන්ම මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න අපි එළඹෙනවයි කියන කාරණේ අවසාන වශයෙන් අපි අනතුරුවක් කරනවා.